බොහෝ වේවා. ඔන්න අද ටිකිරලියයි ගම්පලයයි. ආවා පුංචි ඔයාලා ගාවට ආයුබෝ වේවා වෙරසදාන අරගෙන. අනේ කවුද අරන්නේ අර කම්මැලි කම ඉඳන් ඉන්නේ අර කුටුවක් උඩ. ඉතින් හොඳයිනේ. ඇයි වාතසයි. කම්මැලි කම ඉන්න ගම්පලයා. අයියෝ කම්මැලි කමේ දවස් පටන් ගත්තට පස්සේ ඔය කම්මැලි කම එක එක වැඩවලට ගෑවෙනවා. හරියට මේ මේ ඉතින් හොඳයිනේ. කොහොල්ලෑ වගේ. ඉතින් දවසම නිදාගෙන ඉන්නේ කොච්චර හොඳ ඉස්කෝලේ යන්න ඕනේ. මොකුත් කරන්න ඕනේ නැහැ. වැඩ කරන්න ඕනේ නැහැ. කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. අනේ එහෙම හරියන්නේ නැහනේ. අපි උදේ පාන්දර හොඳ ප්‍රබෝධයෙන් අහරි නැගිටින්න ඕනේ. හරිනවා කියන්නේ අවදි වෙනවා. අවදි වෙනවා. තේ බොන්න ඕනේ. දත් මදින්න ඕනේ. මල් පැලවල් වතුර දාන්න ඕනේ. ඒකත් කම්මැලිනේ ගම්පලයා දත් මදින්න ගියාම මෙහෙම මෙහෙම. ඔයා රහසක් නැහනේ දත් මදින්න. අනේ අපි මේ යාළු ටික කම්මැලි කරන තියෙන ටිකරියා කො කලියද? හැමදාම වතුර ගේන්නේ නැහනේ ඉතින්. මෝඩ කතා අහන්නේ ගම්පලයා. හීදල හින්ද නේද කලිය තිබුවේ? ලිඳ ගලන්න යන්න නතුව. නෑ. මම දන්නවා මම. කලිය ගේන්නේ කම්මැලි. තමයි කියන්නේ. කම්මැලි වෙන්නේ නැතුව කොහොමද වැඩ කරන්නේ කියලා තමයි අද මම උගන්වන පාඩම. ගම්පලයා. ඈ මං මේ පාඩම ඉගෙන ගන්න කැමති නෑ. ඒකට කම්මැලිද? ඔව් මට ඒකට. ඔයා ඉන්නකෝ. මට ඒකට කම්මැලි. ඊට කලින් අපි බලන්න යන්නේ ගීත දර්ශකය. ඔය තියෙන ඔන්නෝගේ කියන්නේ බෑ. හරි බලකායේ ගීමානේ ගීත දර්ශකය. ගීත 10ක් මතගෙනවා. ඔන්න එනං අපි බලලා එමු. සලම් මැද බැතින් පෙමින් පුද හරෝ හරා කොල් මුර ගැනීමයි ඩමරුව බැයුමයි බැතින් පෙමින් පුද හරෝ හරා මලක් නෙලා ගන්න කියා දෙව් බඹුලියන් අතරින් පීනලා ගියා මේ ගෝර ධර හිරු දෙයියානේ යක්කම කිතරන පරුමක යානේ කොහිදෝ කොන් කොහිදෝ ඊන හැබෑවට නිම් කොහිදෝ ගම්පලයා මට නම් අද මේ වැඩසටහන කරන්න අමාරුයි මට හොඳටම කම්මැලි. අයියෝ මේ ටිකිරිලියා අපේ යාළුව කම්මැලි කරන තු වෙනදානේ. එහෙනම් මට කම්මැලි වෙන්නේ නැති විදිහට ඉන්න උගන්වන්න. හරි. උගන්වන්න. ඒක ක්‍රම තියෙනවා. දැන් ඔන්න අපේ යාළුවනේ අපි මොකක් හරි වැඩකට වැඩක් පටන් ගන්න ලෑස්ති වෙනවා. එතකොට මේ වැඩේ ගැන හරි හරි එක එක දේවල් හිතෙනවා. මරි හිතන එකනේ නෑ යන්නේ එහෙනම් මොනවද මට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද මගෙන් මේ වැඩේට ගොඩාක් මහන්සි වෙන්න වෙයිද මට කියලා හිතෙනවා එතකොට අපි කරන්න ඕනි ඒ හිතන දේවල් තේරුම් ගන්න ඕනි ආ මේ එන්නේ මාව කම්මැලි කරන්න එන සිටිවිලි එතකොට අපිට පුළුවන් ඒ වැඩේ හරි සාර්ථක නිමා කරන්න හොන් ජව්වේ පටන් ගන්න. ඒ වුණාට ගම්පලයා. එහෙම හිතන්න කම්මැලි හිතෙනවනේ. පුදුම කම්මැලි කමක් නැහැ. ඒක හිතන්න කම්මැලි හිතෙනවා ඇත්තමයි. එහෙම නෙමෙයි. අපි ධෛර්ය සම්පන්නව හිතන්න ඕනේ. අපි වැඩක් කරද්දී හරි උත්සාහවන්තව වැඩේ කරන්න ඕනේ. ඕනම දෙයක් කරන්ද අපි ඒක කල්පනාකාරී මේකට අවධානය යොමු කරන්න ඕනේ. ඕනම දෙයක අපේ පොතේ පතේ වැඩක් වෙන්න පුළුවන් පාඩම් කටයුත්තක් වෙන්න පුළුවන් ඈ මම පොත් කියවන්නත් කම්මැලි ආන්න ඕක තමයි වෙන්නේ අපේ යාළුවෝ පොත් කියවන්නත් ඕනේ හැබැයි
මම සින්දු අහන්න නම් කම්මැලි නෑ. ඒකනේ කියන්නේ. ඒක මං හිතන්නේ මට තේරෙනවා මේ දෙන්න ආ හේතු. ඒකනේ ඒකනේ නේද? කම්පලේ අපි සින්දු දෙකක් අහමු. හරි. සින්දු තව නෙමෙයි. තව නෙමෙයි. දැන් අපි පටන් ගන්නවා සින්දු දෙක තමයි මේ අහන්නේ. ආ මොන්නේ මේ දැන් අර සින්දු අහලාම මට හිතුනේ දැන් සින්දුවක් ගියා කියලා. ආ 10 වෙනි ස්ථානයයි 9 වෙනි ස්ථානයයි බලන්න තමයි අපි යන්නේ. ඔන්න පුංචි යාළුවනේ හොඳ අවධානයෙන් බලන්න මේ සින්දු දෙකේ මොකක්ද කියවෙන්නේ කියලා. කම්මැලි වෙන්නේ නැතුව බලන්න. ප්‍රධාන නිලියක් ඕන කුකුළු මුකුළු තියන තෙලිය ඉවර වෙන තුරාම තලිකඩ බව දකින්න ගැලපෙන ලෙස චරිත බෙදලා දෙන්නම් අන්න හොඳයි ඔයා යන්න හිතේ නිදහසේ ලියන්න අපි එතකන් අපේ දෙලිය පටන් ගන්නවා කරන්න අපි එතකන් අපේ දෙලිය පටන් ගන්නවා කරන්න කවුද දන්නේ අද කාලෙත ගැලපෙන කතා සමාන ගන්න ඕන දන්නවද පුතා පවුල් ප්‍රශ්න කීපයක් ගමු චරිත එකට අනලා හොඳටම පටලමු කොල්ලව හොඳට අඳවමු කෙල්ලව රකින් ගෙන්නමු දෙලියට ගැලපෙන ලස්සන ඇඳුම් ඕන නේද මේකප් කොස්තියුම් නැතුව වැඩේ හොඳට වේද ඇඳුම හොඳයි ඒකම අඳිමු ඔයාට ඕනම නම් තව ඇඳුම ගෙදරින් ගෙමු එම බැලි අය කවුද එයාලා නැවිත් ඉන්න කළ හොඳ දෙල්ලම් දෙලියක් ඒක හලිම දොලි වැඩක් මටත් තලිතයක් දෙන්නකො කලන්න අයියේ මීට කලින් රඟපාලා තියද මල්ලියේ වෙන්නම ඕන මගේ මරතු කාදක තියනවා මෙන්න අම්මෝ ඒක ලොකු දෙයක් ඔය හොය හිටි හැකියාවක් මොනවද නංගී කරන්නේ ටඟ පාන්න බෑනේ ඉතින් එපා වෙනව මං ඔයාව බලන් ඉන්න මොකද කියලා වෙන්නේ ඕවත ඔබටින් අයියේ ඔයයි අයින් වෙන්නේ කළ හොඳ දෙල්ලම් දෙලියක් ඒක හලිම දොලි වැඩක් මල්ලියෙන්න මියුසික් ටික ඔයා හදන්න කෙල්ලේ අඬන කොට පපුවම ඉලිවත්තන්න ඉවුන් කෑල්ලක් හදන්න කොල්ලා එනකොට සලම් මැද බැතින් පෙමින් පුද හරෝ හරා කොල්මුර ගැනුමයි ඩමරුව බැයුමයි බැතින් පෙමින් පුද හරෝ හරා අවසරයි රංගොත් මාලිගාවට දෙහා මුතුන්ට වැඩ ඉන්ට
ලංකාවේ තියෙන ජනකවි ඒ වගේම රන්නල පදරමත් එකතු වෙලා ලෝකෙට ගෙනියන්නේ කොහොමද කියලා කල්පනා කරන යාළුවෝත් ඉන්නවා. ඒත් එක්කම අපි තව ගීතයක් බලන්න යනවා. මෙන්න මේ ලංකාවේ අභිමානය එන කියවෙන ධර්මෝභිම ගීතය. ඒක කොහොමද කියලා ඒ කියන්නේ අපේ ලයනල් රන්වල ශූරීන් තමයි මේක තනතුරට මානිකල තියෙන්නේ. පද රචනය ජයම්පති අර්ගම ශූරීන් මේ ගායනයත් ලයනල් රන්වල ශූරීන්මයි. මෙන්න මේ ගීතයත් බලන ගමන් අපේ සහන් මාමා මේ එක ආශ්‍රය කරගෙන තියෙන ප්‍රශස්ති ගායනක්. මේ කියෙමුක ප්‍රශස්තිය. ඔයකින් බලන්න. හා මෙන්න මෙහෙම තාලපත ප්‍රශස්තියක් මේක. බන්දු කුලඟ පංකජං ඉන්ද්‍ර සංඛ සෝබිතං ලංකාදීපති වරණදේන්ද්‍ර සිංහ බූබූජං තකුන් තකට කිට ජෙමි කිට තහං ජෙමි කිට තක ජෙන් තිට කත ධොංගජ ගිර් ජෙහෙ කිට ජෙහෙ තුජෙනක් මොකද්ද අපේ මම්මේ කිව්වේ කියලා යාළුවෝ බලන්න. මේක තමයි තාලපද ප්‍රශස්තිය. තාලපදය තමයි අර තකුන් තකට කිට ජෙමි කිට කියලා කිව්වේ. තාලපද ප්‍රශස්තියක්. හරි. ඔන්න එහෙනම් උදාර මවුන ගීතයත් ඒ වගේම තව ගීතයකුත් බලලා එමු.
ජාතියක් විදිහට ඉදිරියට යන්න කියලා ඒකත් නිකන් අහද්දි මට නිකන් හොඳටම කම්මැලි වගේ. ඒක කිව්වනේ කම්මැලිකම කියලා වචනේ. කම්මැලි. ඒ වචනේ හිතන්න එපා. හා. මගේ මගේ හිතන්න නැතුව හිටියම හරිද? ඈ හිතන්න නැතුව හිටියම හරිද? නන්න හරි. මගේ શબ્දකෝෂයේ කම්මැලිකම කියලා වචනයක් නැහැ. ටිකක් ලියන්න. මගේ શબ્දකෝෂ නම් හොඳටම තියෙන කම්මැලිකම. ආයි කිව්වනේ. ඒ වචනේ අයින් කළා දාන්න. කම්මැලි කියලා නැහැ. අපේ රටේ අපේ වැඩ කරද්දී අපි ඒ වැඩේට හොඳ අවධානය දෙන්න ඕනේ වගේම මේ වැඩ කොහොමද කරන්න කියලා සංවිධානය වෙන්න ඕනේ. ආන්න හරි. දැන් අපේ ඉස්සර පිටින් අපේ රටේ ලංකාවේ වීරවරුන් මිනිස්සු හරි ශක්තිමත් වැඩ කරා. ඒ කම්මැලි වෙන්නේ නැතුවද? කම්මැලි වෙන්නේ නැතුව යුද්ධ ජයග්‍රහණයම ගත්තේ කම්මැලි වෙලාද? කම්මැලි වුණා නම් ගන්න පුළුවන්ද? එක්කෙනෙක් හරි කම්මැලි වෙලා ඉන්නේ නැතුව. ඒ සමහරක් අවස්ථාවලදී හින්දා යුද්ධයක්ම පැරදුණු අවස්ථාවක් තියෙනවා. හරි හරි. ඒ හින්දා කම්මැලි වෙන්නේ නැතුව ඉන්නද? ආ කම්මැලි වෙන්නේ නැතුව ඉන්නද? කම්මැලි වෙන්න එපා. කම්මැලි වෙන්නේ නැතුව අපි ඔන්න ඊළඟ ගීතය බලන්න යන්න. රන්නගුලින් බලගන්නේ ඌව ඇහුනෝ ඌව බේනෝ චවෙන් පලෙන් පෙරමුණ ගන්නේ පෙරටම යන්නේ පෙරමුණ ගන්නේ ඌවන පනින කෙලි මඩලයි මේ ඌව ඇහුනෝ ඌව බේනෝ ගුන්දේත කිගුන්දේත රකුසඳේ ඇසුනාද වෙල්ලස්සට යන කලට අපි සෙවොම දෙයෝ
කදිර පුරේ ගිනි පාගමුද එදා දවාල පුබින් තැන්න මතනව දළු ඉපදෙයිද හිඳ රාවණ නියමම කොමලිය ඌව වැහෙද කරනාලියෝ මහියංගනේ බුදු පාද පාසින් කීවා පෙරහැර එන හැඩ සාදු කාර හඬ කීවා ඇතු බැලි රන්න ගුලින් බලගන්නේ පෙරටම යන්නේ පෙරමුණ ගන්නේ දුවන පනින කෙලි මඩලයිනේ ගිගුන්දේද ගිගුන්දේද රකුස් හඬේ ඇහුණාද වෙල්ලසට යන කාලට සේනා හැදුව ගැමුණු පුතුගේ කට ඇහෙනවද වෙල්ලස් සෙන්නෙන මද නලක රාවණු කට හඬ ඇහෙනවද මුහුණ යටි කිල බුත්තල වියනම වැල්ලවායි බින්දන්නේ වරම මුතියංගනේ ශ්‍රී මෝති රෝපිත වූවා දවුලේ මනාවයි නැතුම සමානයි පෑවා ඇතු බැලි රන්න ගුලින් බලගන්නේ ඌව ඇහුනෝ ඌව බේනෝ චවයෙන් බලයෙන් පෙරමුණ ගන්නේ පෙරටම යන්නේ පෙරමුණ ගන්නේ ඌවන පනින කෙලි මඩලයි මේ ඌව ඇහුනෝ ඌව බේනෝ ගිගුන්දේද රකුසඬේ ඇසුනාද වෙල්ලසට යන කලට අපි සෙවොම දෙයෝ ඌව ඇහුනෝ ඌව බේනෝ ආයුබෝ සයුරෙන් එතරත් ජයදාජ නැගුණේ පැරකුම්බාරජිඳුන් නමිනේ පැරකුම් පිරුණු ආයුබෝ වේවා සත්මහලින් බැස බලවන් වටදාගේ වට වැඩන්වර මුලතිසි පුරේ වරුණා මුලතිසි පුරේ වරුණා මුලතිසි මුනිදෝ දෙව්ලොව සිරිබු නුවරක් මැව්වෝ යක්ල දිරුවෝ පදවෙන් නාගල කඳු රැකවල් ලැබෝ
අපේ යාළුවන්ගේ දක්ෂතාවයන් දැක්කනේ අපේ ගීතේ නමතරව අපි පුංචි යාළුවන්ගේ රන්වල පදනමේ ඉගෙන ගන්න යාළුවන්ගේ දක්ෂතාව තමයි අන්න දැක්කේ කොහොමද කම්මැලි දේගොල්ලෝ ඈ කම්මැලි නෑ නේ දේගොල්ලන් හොඳ නටන්න පුළුවන් රඟපාන්න පුළුවන් සින්දු කියන්න පුළුවන් බෙර ගහන්න පුළුවන් මේ හැමදියක්ම අපේ රන්වල පදනමේ ඉගෙන ගන්න පුළුවන් මොන පුංචි යාළුවන්ට සම්බන්ධ වෙලා එතකොට ගම්පලයා මේ අපේ මේ ශාකාවන් පහක්ම තියෙනව නේද මෙන්න මේ ශාකාවකට සම්බන්ධ වෙලා රන්වල පදනම ජනගී හා ප්‍රාසාහික කලා පාඨමාලාව හද ආරන්න පුළුවන් සයමාසික පාඨමාලාව. එතකොට මේ පාඨමාලාව ඇතුලේ අපි ජන කවි කියන්නේ කොහොමද? අපි හඬ ජන කවිවට හදාගන්නේ කොහොමද? ප්‍රාසංගිකව මේ දේවල් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලත් අපි උගන්වනවා නේද? කම්මැලි නැතුව කොහොමද දෙයක් සංවිධානය කරන්නේ? තමන්ගේ පෞරුෂත්ව වර්ධනය කොහොමද හදාගන්නේ? මේ හැම දෙය ගැනම අපි මේ පාඨමාලාව ඇතුලේ අපි ආලෝතේ කතා කරමු. එතකොට රංගල පදනම ප්‍රාසංග ශිල්පීන් තමයි මේ අපේ මුංචි යාළුවන්ට ඉගැන්වීම් කටයුතුවට සම්බන්ධ වෙන්නේ. දැන් මේ ගැන වැඩි විස්තර දැනගන්න අපේ දුරකථන අංක වලට අමතන්න පුළුවන් නේද? ඒකනේ. ඉතින් දුරකථන අංක කියමු. මම කියනවා. 0727933666. 0767993336666. ඔයගොල්ලන්ට ඒ දුරකථන අංක වලට අමතලා මේ විස්තර දැනගන්න පුළුවන්. අන්න හරි. දැන් ඔන්න දැන් ඔයාගේ කම්මැලි කම නැතුණා නේද චුට්ටක්. චුට්ටයි හැබැයි. චුට්ටක්. චුට්ටක් නේ. මොකද මට ඔය මේ රන්වල පදනමේ නටනවා කියලා ගයනවා කියලා ඒව කියද්දි මට මතක් වුණා අපි රන්වල පදනමේ පාඨමාලාවේදී කරන දේවල්. ඒකනේ කියන්නේ. ඒකට කම්මැලි කම චුට්ටක් නැති. ආ. දැන් ඒකට අවධානය දෙන්න හොඳ නෑ. කම්මැලි හිතෙනවා නේ. අනේ මට කම්මැලි නේ. උකුත් කරගන්න හිතෙන්නේ නෑ කියලා ආයේ මේ වැස්සකුත් නිකන් එන්න වගේ කියලා මට හිතෙනවා ගම්පලයා. ඉතින් ඒකනේ ගෙවල් තියෙන්නේ. එතකොට දැන් මට දෙමෙන්න ඕනේ නෑ. ආයත් නිකන් කම්මැලිකමක් එනවා. ඉන්න කම්මැලි කරනද බයාලු. ඔන්න මේ ගීතය අහලා එමු. බලමු එහෙනම් වැස්සට තෙවුණත් කම්මැලි හිතෙනවද කියලා.
පුරා මලක් නෙලා ගන්න කියා දෙව් බඹුලියන් අතරින් පීනලා ගියා නැත අන්සරණ ඔබ හැර මෙ මට The power. Sakvala pura malang nela gan kia deu bambu lian terin pina lagi ya. Head paradigm, Then only hilang kat balan dia na sindu at. Ekaan ape balakai gitu dasi ke dewan istana itu. Ekaan kamel hiten neti sindu agni. Kamel hiten ne. Dakwa hiten ne. Kamel hiten ne anggam pura balat. Ekaan. Ape langka api tiba api tanan ne satan khala waktu. Wah me anggam pura kiar ni. Anggam pura lo then mekor danna wa lekeli nartane. Oh. Lekeli nartane itu pura ur tiap kedir tamai mati ekaan ni. Me lekeli nartane ni mana ni enda mulek. පරිසරය හැදෙන්නේ මේ සටන් කලාව අංගම්පොර සටන් කලාවේ මුගුරු හටන් කියලා සටන් ක්‍රමය ඔස්සේ කියලා කියනවා. එතකොට අපේ විදේශ ආක්‍රමණ අපේ ලංකාවට ආවා. එතකොට මේ විදේශ ආක්‍රමණ කල්පනා කරා මේගොල්ලන් පරද්දන්න බෑ මේ අංගම්පොර සටන් කලාව මේගොල්ලෝ අතේ තියෙනකන් කියලා. ඊට පස්සේ ඒ නායකයින් අපේ අංගම්පොර ශිල්පීන්ව මරණයට පත් කරා යම් යම් අවස්ථාවලදී. ඊට පස්සේ තමයි වැඩි. ඊට පස්සේ අපේ මේ ශිල්පීන් මේ අංගම්පොර සටන් කලාව පුහුණු වීම මුගුරු සටන් පුහුණු වීම නර්තනයක් විදිහට ඉදිරිපත් කරා. ඒ කියන්නේ නර්තනයක් විදිහට ඒක සංවිධානය කරගත්තා. එතකොට අපි නටනවා. හැබැයි ඇතුලෙන් මේ මුගුරු සටන් කලාවත් යනවා. ප්‍රගුණ කරනවා. අන්න ඒ නිසා පසු කාලීනව මේක අපේ නර්තන ශිල්පියක් විදිහට මේ වර්ධනය වුණා. ඕ ගම්පලයා. ඒකනේ ඔයා දන්න දේවල්. මාත් මේ අපේ සීයාගෙන් අහගත්ත කරුණුනේ කියන්නේ. ඒක හදිනම් පොඩ්ඩක් කම්මැලි හිතුනේ. ඒකනේ. කම්මැලි නේ අපේ ශ්‍රී ලාංකිකයෝ කම්මැලි නැහැ. ඔන්න බලමු එහෙනම් මෙන්න මේ සින්දුව කම්මැලි නැතුව අග්නිගෝර. පස්වාන් දාසකට කල්පාන්තරයකට හේවා කමට වාහල ඉලංගමට සත්ත දීවරම් දී මහසෙන් දෙයන්නේ රාවණ රණවිරුවන්ගේ වරම් දුන්නේ යකුනි ඉලංගමට බලතද පාන්න තෙද පතු රාසෙන් දෙයන්නේ මරණ කෙලියට දිවසන් ලන්නේ අග්නි ගෝර ධර හිරුදෙය යන්නේ යක්කම පිටරණ පරුමක යන්නේ ලලන රෞලුපති මහදෙය යන්නේ ගිරිධර රකුගිර රකුපති යන්නේ හේරල ලක්ක යමර බන්ධන කල සීහෙල රණ කුසමු පුලිස රාසිහ දෙව් පුත රිරි කොලොස දිරි මහසෙන් මැද යුධ
Diri kolas diri mahasen meda yudha Ngati baru rakus odewet, giriwas bana was rak kerakun ted, kyo tisha utisha. Sahel ladad, Agati si bubara nara, dikunta bagre kadiya gondra. Agniti agati si bubara nara, dikunta bagre kadiya gondra. Rakun rakin hello, rakun rakin hello, rakun rakin hello. Hanggang balapa. Ay, lidhati yaddi. Oh. Hari prabodhenga ayan. Oh, oh, dem man purudu wenawa prabodhenga. Ay, kammeli wenne ne. Dem man igana gaththene kammeli ne kohomada inne kiyala. Kammeli kama hitenawa na. Oh. E kammeli kama gana e avadana nathi karana. Hitan nathu innona. Hitan dipa. Eka hari boru weda. Oh, eka atta. E kiyanne api weda karanna api gaththata passe api eka kohomada saarthakawa avasan karanne kiyala tamai. Api hitan. E wede api hoda avadhanayen karannat onne eda gampala. Anna hari ape yaluwa den hunu wennoni. Api deyak patang gattara kohoma hari meka kammeli novi. Anna hari avasan karanawa kiyala. Anne wage ape punchi yaluwanat puluwam. Ape ranwala padanamat ekka ikkasu wenna. E wageema taw me kavi gayana gana hoyanda narthana sabe me shailiyen gana igena ganna bera gahanda purudu wenna bereyak naththam kohoma hari මේ අපේ බංකුවකට කමක් නැහැ ගහලා මේ බෙර ගැහිම බෙර බෙර කලාවගෙන ඉගෙන ගන්න රිද්මය හදා ගන්න අපේ යාළුවන්ට අවස්ථාව තියෙනවා ඔන්න ශාකා පහක් තියෙනවා අපේ රන්වල පදනමේ ශාකාවකට සම්බන්ධ වෙන්න ඔන්න අද අපි යන්නේ හතර ඔව් අද අපි යන්න හදන දැන් අද මන් දුකින් ඉන්නෙත් නැහැ කම්මැලි වෙන්නේ නැහැනේ කම්මැලි ඉතින් අපි සතුටින් අද යන්න හා සතුටින් යන්න එහෙනම් ඔන්න පළවෙනි ස්ථානය තෝරාගත්තු ගීතය තමයි ඔන්න අරන් ඇවිල්ලා තියෙන අපේ පුංචි යාළුවනේ බලන්න Laban satiyet me velawatama gampalayai tikiriliya yanna hari onna enawa puchiyola gawadama ehenam api palawini geethiyat balaganama yanna soodan yamu neda api hari onna enam hamotama kai dekai tunai ayubo deva ayubo හැබෑවට නිම් කොහිද අනින් කඩුළු වැට කොඩු විදදා නැගින් උඩට කිරි කුළු පරදා හැකිය කියා බෑනු කියා අපිත් වැඩිගෙන රටක් වඩාගෙන නුවේ නිදුම් කනු නැග ගන්නෝ වඩාගෙන නොවේ නිදුම් කරු නැග ගන්නෝ
කොහිදෝ ඊන හැබෑවට නිම් කොහිදෝ අනින් කඩුළු වැට කොඩු බිඳදා නැගින් උඩට ගිරි කුළු පරදා හැකිය කියා බෑනු කියා අපිත් වැඩිගෙන රටත් වඩාගෙන මොහෙන් දිනම් කනු නැග ගන්නවා නිම් කොහිදෝ අනින් කඩුළු වැට කොටු බිඳදා නැගින් උඩට ගිරි කුළු පරදා හැකිය කියා බෑනු කියා අපිත් වැඩිගෙන රටත් වඩාගෙන මොහෙන් දිනුම් කනු නැග ගන්නවා